අයිබෝන් හැමටම සුබ සඳයක් රාත්‍රයක් කියල ප්‍රාර්ථනා කරනවාඉතින් ඔන්න අදත් අද දවස්සේයිලනීට් කොලෙච්චේ අපේ දහයි වසර සිංහල පන්තිය නේවිදිහයට ආරම්භ වෙන ඉතින් ලංකාවේ ශවිේශේෂී ආර්තනයක් අයිලනීන් කොලෙජ් කියල කියන්නේ දැඒ දරුවන්ට ගුණාත්ක සහ වඩා හොඳම අධ්‍යාපනයක් ලබා දෙෙන ආයතනය අදවසත් ඒ අධ්‍යාපන අයතනේ දහයවස්සරට අදාළ සිංහල පන්තිය මේවි දිහිට ආරම්භ වෙනවා. ඉතිං සෑම විෂයයක්ම සෑම විෂයකටම දක්ෂ අතිශයෙන් ප්‍රවී විද්‍යාව ගනීතය ඉංග්‍රීසි ඉතිහාසය අදේ මේ විෂන්වලට ඒ විෂය සම්බන්ධ පරිපූර්ණ ප්‍රවීන තාවයක්තියන දැනුමක්තේන ආදරණීය ගුරු බවතුන් රැස්සකගේ සාමූහිකත්වයෙන් සහ එකමුතුවයෙන් විදිමත් ක්‍රමේට මහිතනය ලංකාවේ එකම විධමත්ම අධ්‍යාපන ආයතනය ඔන්ලයින් තාර්ක්ෂණය ස්තේතියෙන් ගුණාත්ම කතින් ඉතාම ඉහල ඒවගේම වැඩපිළිවෙලාතින් මයිතනය ලොකුවට කතාන්න කළත් නතුල ඉතාම විධමත්ව පවත්වාර්ගනය ඒක වගේ දන්නඔට වෙබසයිට් එකක් තියෙනවා බසයි් එක භාවිතාව ගැනත් ඔබ හරුවෙන් එවැනි අදදකීමක් ලංකාවේ දරුවන්ට ලබා දෙන අංක එකේ ආයතනය තමයි Iයි කොලජ් කියලා කියැන්නවෙති මේ හැම පහස්කොමක් ඇයටතේ ඉතාම පවිධමත් ඉතාම දක්ෂ විශෂය ප්‍රවීන ගුරු බෞතුන් සමඟ එක් වෙලා මේ යන ගම නේද. අද දවසේ සම්බන්ධවෙච්ච හැමෝටම සුබම සුබභ නවස්සරක් කියලා පාර්ථනා කරන. හරි අදවස පොටි වෙනසක්තේවා මේ අද පහන්සරවෙන්නේ නෑ මේ සතිය පන්තිය කරන්නේ මේ සතියට විතරක් පන්තිය කරන්නේ මම ලබන සයේ පහන්සර් පන්තිය කරයි පාන්සරට මෙම ලොක කොන්ඩයක් තියන ලොකරවුලක් තියනවා ඉති එසේ වෙවා කියර හ මමදදාලා යනෙන ති ලබන සතියේ පාන්සර් අද දශස ම තමයි පන්තිය කරන්න ම පහන්සගේ මල්. හරි. බලමු සරං ලස්සනට වේළු තහළු කරලා නෑ ලස්සන කතාන්දර කියලා පන්තිය කරගෙන යන ඒන කොඩවාගෙන න නමුත්මට කොඩේ හන්ඩ දෙන්න. නොකද අයිියලගේ අතතන ඉති මල්ලිලා ඉන්ඩෝන් ඒ නිසා ඔන්න මේ එහම තමයිඉති බෙන් හරි යිටහෙන ඉති අපි අද පන්ති ඉස්සරහට කරගෙන මට කිවෝ විදිහයට ද. පසුගේ සතිය අක්ෂර මාලාව සහ ගුත්ධලකාවය කතා කරපු බවටට තමයි තොරතුරු වාර්තා වෙන්නේ ගුද්ධලකාවේ පලවෙනි ප්‍රශ්නයේ සුපනවස්රක් කියලා හැමෝමට්බොක් චට කරන හැමෝටම සුබභන අවසරක් ක කියලා මුලුත් පාථතාරක්ලා ඉතින් මේ ගුත්තිලකාේට අදාල පළවෙනි ප්‍රශ්නය කොටසක් සාකච්ඡා කරලා තියෙනො වගේ අක්ෂ්‍රමාලාව යම් කොටසක් සාකච්ඡා කර. ඉතිං අපේ ඒවා ඉස්ස්‍රරහට කතා කරගන අපි පසුගෙසති කියල දුන්න මේ හක්ෂරමාලාව කෝමද මතක තියාගන්න ඉතාම පහසුවෙන් සහ විනෝදයෙන් කියලා ඉං ඒකත් අපි ගැනගන්න තවටිකක් ඉස්සරටේ ගැනත් කතා කරන්න තියනවා ඉතිං ඒවගේම අපිය අදව සිටිකක් ප්‍රමුගතාවයක්දමු ගුත්තිලකා පැත්තට හර ඉතින් හැමෝම කැමරාව උන් කරග ලස්සනට වැඩේ කරගනයන් හැමෝම කැමරා උන් කරගන් මේ අලුත් අවුෘදධ වගේ මූුණ බල අපි පන්ති ස්සරාටි කරගෙන යන්න ඕන නිසාස මේ නමවර්ෂය ඔයාගේ මූුණට මොුණහරි වෙලාද කියල බලාගන්නත් එක් එහෙමනං ඉතින් මෙතනීදල ඉස්සරට දිගහැරෙනවා රස්ස තවරා බස්ස නොමරා සාහිත්‍ය සහ ව්‍යාකරන එකට මුස්සු කරන ඒ. ත් නොවතින සිංහල පන්තියාත් ඒ හ ලෝක නායකේ හිටවා යගේ නම එ්‍රහම් ලිකන් ලන් කියන්න ලෝකෙ බලවත් රාජ්‍ය හිටපු දාසේවෙනි ජනාධීපති.ඒම් ලින්කන් කියලා කියන්නේ ඩිමෝක්‍රසි කියන සංකල්ප ඩිමොක්‍රසි කන භජාතන්ත්‍රවාදය වට පපුරවවෙස් ඉගන ක නවන අපි ලයිනනින් කොලේච්චකේ පරවසි සර්කෙන් එකගන කන්න පුළුවන් ඩිමෝක්‍රසි එමනත්ත භජාතන්ත්‍රවාද. ඩිමෝරසි ප්‍රජාතන්ත්‍රවාදේ ලෝකයටට හඳුන්වල දුන්න ඒ බ්‍රම් ලිංකන් හැබැයි පස්ස කාලෙක ඒ ප්‍රම් ලිංකන් සාහසකක වැඩි පහරෙන් ගාතනයට ලක්වෙන. ඒ අමරිකානන් ඉතිහාන්සේ ජනාධිපතිවරයෙක් ඝාතනයට ලක්පු පළමු අවස්ථාව ලෙස ඉතිහාස්ස ගත වෙන. ඒේම් ලිංකන් ලෝකට ප්‍රජාතන්ත්‍රවාදේ හඳුන්නල දුන්න නායකෙක් වගේම හ සවිශේෂි නායකයෙක් වෙන. එකට හේතු තිය එකක් දන්නවා අයාගේ පුත්‍රයාට ලිව්මක් ලේනවා තමන්ගේ පුත්‍රයාට උගන්නට ගුරුුවරයට මංහිතන ගොඩක් අය මේ ලිව්ම කියවල තියෙනවසාහ ඒකෙ තියෙන ඒ මම වැඩිතිබේ ස්නයිපයකින් කියලා මේ බ්‍රම්් ලිකට වැඩිතිපු අදරණියය තරුෂන උත්තමීම. මේක දැම්බට කමක්මෑ බුද්්‍යංශනය එඩියකටම හ රංචු නුත්ේ ඇමරිකාවි වෙල දිය ඒකින් රගෙනෑ හරි එතකට එතකොට දැන්වා ප්‍රධතරවාද ලෝකෙට් හදුල්ල තුදුන්න්න බෑ අපරිකාවි තාසයන ජනාධිපති හරි ලස්න ගරවරටල පි වමක්තිය මං ඒක ැනවේ කතා කරන්න දැන ඒක ොයාල බොෝවිට දන්නවා හලතියනන. බොෝ විට තමා විසින් වහන්සේන් උපේවු රුපියලේගේ වැඩි කෙල මගේ පුතාට කියලදෙන් ජෑග්‍රාණය හමුවේ උදම් අනන්නට නොව පරාජයේදී නිහතමානී වන්නට කියාදන්න කෙලා දිගු ලිපියක් තියෙන එකගෙන ම ගද කතාර ඇැතිෙන දවස්ක ගනතා කරම් එකනෙමේ වැදගත්න දැක්ේ ඒබ්‍රම් ලිංකන් කී වතාවක් චන්දින් පැරදි ඇති කියෙ දීත බ්‍රම් ලික ජාධීපතිවන්නේ එයා මුහුණ දුන්න මැතිවරණ හතක් එක දිගට පරාජයවෙෙන හරි මැතිවරණ හතක් එක දිගට පරාජය වෙලාැ ප්‍රධාන මට්ට මේ මැතිවරණ හතක් එක දිගට පරාජය වෙලා තමයි ඒබ්‍රම් ලිංකන් නැවත ඇමරිකාවේ ජනාධීපති බවට පත්වෙන් එතින් හිතන්න ජීවිතය අපි හැමෝටම සහ අවස්ථාවලදී පරදින්න සිද්ධවෙල සෑමෝ පැරදීමක්මඒ පැරදීමෙන් ලැබෙන අධ්‍යැකෙන් අපි අපේ ජීවිතේ ඉස්සර හටගෙන න්න පන්නරයක් කරගන්න නේ පරාජය හැමවිටම අපි අපේ ජයග්‍රහණය උදෙසා භාවිතාවට ගන්න. ලෝකේ ජයග්‍රහණය කර ඉදිරියටගේ ඉහලටගේ සෑම ශක්තිවත් පෞුදුුෂයක්ක්ති විච මිනිසෙකුටම. කිසි අම්හෝ ජීවිතේ පරාජිතත් දැකීමක් අත්විඳන්න සිද්ධ වෙලා තියෙනවා මයි එහෙනම් අපටත් ජීවිතේ පස්සු බෑ පැරදින වැරදින තැන් තරඒ එනමුත් නෑ අපි අපේ ගමන නවත්වන්නේ අපි යනවා පෙරට හැකිතා ශක්තිමත් කරගෙන හිත මේ තමයි තෙදා රිසිතකවුරුද්දේ මංවයාට දෙන පනිවිදේ. තියන පයක් තබන්න ඉදිරියටම. විටක තිබූ සිද්ධ වුනොත් පයක් පසුපසට තබන් තියන්න පසුපසට එහෙත් ඔබ තිවූ පය යළිත් ඉදිරියට තියන් යන්න ඉදිරියට හැකි නම් දුවගෙන හැකිනම් හෙමින් ඇවිද කිසි අම් වූ ක්‍රමයකින් අපි අරමුණු කරායමු මේ දෙදාස්ස්යක පර්ශය. වැ දහය වසරෙන් එකොළහා වසර වසර දෙකකින් ඓතිහාසික ප්‍රතිඵලයක හිවිකරුවෙක් වීමේ දැවන්ත ගමන තමයි මේතිය. ඒ අයිතිහාසික ප්‍රතිඵලයක් ලබන් ඒ නම්මය සවිශේෂී ප්‍රතිඵලය ලබන් ගමනට අවශ්‍ය කරන ආයුද සන්නත්්ධ කර ගැනීමේ සන්නද්ද දැනුම එකතු කර ගැනීමේ ව්‍යාපාරමය අරගය. ඒ නිසා මේ සන්නද්ද දැනුම එකතු කරගෙන අපි කියල්ලා අපේ ඉලක්කයේදී අයිතිහාසිකෝ පිල්ලයා ගන්නවා ඒ නමයක ප්‍රතිඵලයා. එ නිසා ඒ සිහිනය රතාාර්ථයක් කරගමු. ඒ සිහිනයක් බවට පත් නොකර සැබෑ අතාර්ථයක් බවට පත් කරගන්න. අපි දවසිං දවස අපේ දැනු මහදාගෙන ඒ ලක්කටයක් ඔබටය කැළහැකි.ඒ ඔබට කරන්න පුළුවන්. ඒ නමයක ප්‍රතිඵය. ඔබේ නම ඉස්සරහැන් ඔබට ලයන්න පුළුවන් පුුවන් පුුවන් පුළුවන් කියන මේ අදහස ඔලුවේතියාගෙන. අපිනේ අවුරුත්යෙ විෙනෝදෙන් ජොලියෙන් සතුටින් ෆන් එක මේ දැනුමයි ගැනගෙන ඉස්සරහටයන්. හරි දැම්මම් පොඩිය පොඩ්ඩක් විමසල බල නවා මේ අපේ ප්‍රබාකරණ වහත්යක් දන්නවනේදී. දුවන් මේ ප්‍රාරෙන් මහතයටට මහත්‍යයක්කිවෝත් රටත් බැනු හට වෙන එනමත් විතින් අපි සතුරාට තලගන්නේ එක සමාන විදිහටන අපිට සතුරෙක් වුවත් සමහරයට යා විරුවෙක්නි ඔය ප්‍රභාපරණෙන් මහත්තය අපේ ලංකාවේ මිනිස්සු ගැන කියලා තියෙනවා හරි අපූරු කතාව කවිදු. දන්නවදේ අපූරු කතාව මොකදද කිය. සත්සරෙන් දන්නවදේ කතාව මොකදද කියලා. එතකොට විහාරා දන්නවාදේ කතාව මොකක්ද කියල අහගන්ටකොඒ කතාව මෙන්න මේකයි කතාව ඔය ප්‍රවාකරන් මහත්තයක් කියලා තියෙන ලංකාවේ මිනිස්සුන්ට මතක තියෙන්නේ හරියටම දවස් හතයි කියලා මොකදද කියලා තියෙන් ලංකාවේ මිනිස්සුන්ට හරියටම යම්ක් මතක තියනෙ දවස් හතයි කියලා. ඒසා ලංකායි මනිස්සත් එක ප්‍රවාකර මහත ටික කේ තියෙන් හිටියල මොකොටදකෙ ලැහවෝත් බෝම්යක් ගොහයාරිටිපිරවල් ඒක මතක ද මිසුන්ට දවස් සතයි ඇති බාග්‍රමමාතර දවස් සතය හතර බෝම පුර්රණ ම කලබවරයක් නිසා සිංගහල් මිනිස්ස එක කේන් තියෙන් හිටිය කළලවයි කිය. හරි දැන් මට චඩ්බොක්සේ දාන් අපි ගිය සතිය කතා කළේ මොන ප්‍රශ්නය බලුන් ප්‍රශ්නයත් මතක තියෙනවද කියින් චට්බොක්සේ දාගනයම් බල පලවෙ ප්‍රශ්නය කියල කියැන් ම හුවේ අංකක දෙකනවෙ අපි එකති ප්‍රධාන වශය නවධානය යොමු කළ වචනයක් තිබුණු බලන්කවරුවරයේ වචනය දායිදි කියල චට් බොක්සකට විරිත් හොඳයි ආධිත්‍යා බණ්ඩාර වෙන් ඇති අධිත්‍යා පළවෙනියට මදානව බිරෙත් කියලා. හරි එතකොට අපේ ප්‍රශ්නය ප්‍රශේ ලියන හැට. දෙවැනි කවියේ මාත්‍රා ගණනය කරන හැටි අපි ගැගත්ත මතක නත් දාමූ බලන්න මාත්‍රා ගන නවය කොළහ නවේ දාහතර මාත්‍රා කියල අපි මොකද්දසර් මාත්‍රා කියන්නේ කියලා තව කෙනෙත් ප්‍රශ්නයක් අහන. අපි මාත්‍රා ගනින හැටි ගේසති කියලදුන්නා යාට රකෝඩින්න් එක බැලුවොත් අනිවාර්යෙන්ම මාත්‍රයි ඉගෙන ගන්න පුුව. හරි නමඒකොලා නමේ දාහතර මාත්‍ර ආසමාන ස්වාධීන ගේ වෙරිතක් භාවිතයට ගත්ත කියලා අපි පළවෙනි උදාහරයට ගත්ත කවිය මොකත් මොකද ගත්ත කවියෝ බල මතකද කියන තබාකරන් මහත්‍ය සමූල ගාතනය කරනවද නැත්තම් පිළිරුවක් අදනවාද කියලා තීරණය කරන්නේ ෝකින් තම හරි. ගොත්තල ඇදුරු සඳ වේනාවයන ලෙසයිද පස්සෙ පනවන ලද සුදුසු වස්නක ගොසි් උන්සඳ කියන කවිය අපි ගත්තා. එටම සැපි දෙවනි උදාහරණය ගත්තා ඒක මත්‍ර ගණනය කලා ඒකෙ මාත්‍රාව කොහොමද කියලා ධම ජත් බොක්ස. කෙනෙක්ෙවලතින දා හතයි කියලා නෑ දාහතන මේ ඔන්න පොඩ්ඩක් මතකය වෙනස්ලා මතකේ වෙනස්සලා නැන මංහරි දෙවනි උදාහරණය මත්‍ර කියදා පලවෙනි එකේ නවේ කොලා නමේ දා හතර හරි ඒ ගුත්තිල සඳ ඇදුරු සඳයකෙන් අපි දෙවනි කවිය මාත්‍රා ගණ නය කලානි කිය අකාව දෙකකට තාම වැටුන්නේ හරි ත දෙවනි දැමට වැදාන අපි දෙවැනි කවේ මත්‍ර ගණන් කරාද නැද කියල දාඩු කිස්සල සනව මත්‍ර ගණීන වවාසයි චුට්ටක් ඉන්නක අපික මමාත්‍රා ගණන් කරලා යහ පත්තේ මතරා ගන්න දාගත්ව නැද කියලා කියන්න කොට. ඩන්රස ඒක මතකයින් තකොට මාත්‍ර කිය අපි ඒක පේලියක තියෙනව කියලා ගන් කලාාද ඔන්න දැන් අමතකලා හරි එත ඉඳලලා එනමං ආයි අතා කරගෙන යන්න මොකද අමතක වෙලා තියෙන නිසා එහන මයි ශා කරන්නන් ඩෙකවමෙන්ට් එකක්ශා කරල නාාතුනයි කියලදානවා. හරි අපි ගඩන් කරලා බලමුකු തപ്പറിയ ലോട്ട് പൊടി വില വെക്കണം തപ്പറായി හරි අපි ප්‍රවේශ ලයගත් ගුත්තලකාවේ ්‍යත්තෑ හිමියන්ගේ නිර්මාණයකි කෝට්ටයයුගගේ ලියන ලද්දකි පත්‍ය පන්සේ කොළාකින් සමන්විතවය ගුත්තිලසාහ මූසලට දෙදනා ප්‍රධාන චරිතය ගුත්්තිලසා මුූසල දෙදාගේ ත්වන්ත වීනා අතර්ගය මේ නිරූපිතය කෙලා පි කතා කළ. එවසනේ පලවෙනි කවිිය පලවෙනි කවී අපි කිව්වා කියද මාත්‍ර නමය එකොල හා නමේ දාහතර මාත්‍ර ආසමාන ස්වාධීන ගීවිරිතක් වාවිතයට ගත්තා කිය හරි දැන් ඔ ඒ ඇඳපු එක ම කඩන අන්නරයි තමට ආයිෂයා කරන්න පොඩක් ඉන්න හරි අර ඉරක් ඇන් දනනි පොඩගින් මන් පොඩ ඉර අද දෙනනා ාන්සක අන්දන් ඉනාට ද දන එක්මටද ඉක්මටද ඇදක නදක ැදග ද දගන යන හිතේ පීදන තියගෙන එපා එමට ඇඳින් අන්නේ වාද කීපය ත අපර කීපයි දෙන්නේ අඳ හැමෝ මඳින් බය නැතු වඳන්න ස්කේෂෝ් ගහගත්තමන්ගා ගොඩක් තියෙන හැමෝ මඳින් හිතේ දුක්ක පාලුව තනිකම කාන්සිය දෘෂ්ටකම නපුරුකම ඔය කොම යන්න අඳින්ට අඳින් අදින තවත් අපර කීපය දෙන්න හැමයි කෙක් පද අනේ ඇන්දොත්සර තරාවේ ට දුක හිතේ මගේ රම දෙක්කෝත් ප්‍රශ්නයක් වෙයි ඒ මොකුත්න කිසිව දෙයක් කියහි තැන්න හැම කෙනෙක් මඳන්න නිරක් ආ ඒත්ව දතේම්පාවෙන්ගේප මට ඉක් ඇඳගන්න බැරිුනා කියලා ම හරදු නිසා නිවාරයෙන් ඉරක්කදේ හම කෙනෙක් ඉරක්කදී හරි තව කට ඇදදින්න තයරන ද ඉක්මට 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 ඇැඩගන්න හර ඔන්න දැන් ඇති යෑ ඔන්න මගේ ස්ට්‍රප් කරවා Dengan ini, Pak. Dan makan. <coughs> දැන් අප ඉස්සරට කතාකරගෙනයන් ඔන්න දැන් අපියන් දෙවනි කවිට දෙවැනි කවිය තියෙනවා මොකක්ද දියදිය ගොස්සඵල කරමින් සැපැමිණ ගියගිය තැන ස්වාරන් මුතුමිනි ගිය ගිය දිය නත එනමෙන් ගැනමිනි සියසිය ගුණයෙන් වෙන නත නික්මින්. අපි මේ උඩ ලියාගත්ත නේද මවැහෙනවා නේද හරි මවැහෙනවා නේද? හරි අපි මේ උඩ ලියාගත්ත නේද මෙතන ලියාගත්ත නේද? කොහා නමේ හතර මාත්‍ර අසමාන ස්වාධීන ගීවිරිතක් භාවිතයට ගත්ත කියරල ලියා ගතනේද හරි. එයට පස්සේ අපේ යටින් වෙනමුකුත් ලිවෙන මට පොඩ්ඩක් මෙත්තැන්දි ලියනක චුට්ක් මාරුුවවෙලා තියනවා පියක හගමු නැතම් මේ කොඩක් ඉස්සරහට ඇද දෙපට පැටල් නිසා දැන් ඔයා උට තීරුවය ලිුවනි නවය එකොළහා නමය දාහතර මාත්‍ර අසමාන ස්වාධීන ගීවිරිතක් භාවිතයට ගෙන ඇත කියල ලිවනේද ලිවනේදයි් ලේපු කට්ටි හැන්මක්යක් දානමට මේ පොතක ලියන්න ඕන්නෑ නිබන්ධනය අට දාලා තියෙන්නේඒ දාලා තියෙන නිබන්ධනය ලියගන්න නැත්තං ඔයා මෙෙනම් පොතක ලාගෙන මම මේ බරූප් එකට දා තියන වාට පුළුවන් රූප් එකක් මේක ඩවලෝඩ් මේ අරගෙන ගක් කරගන්න මුද්‍රණය කරගන්න හරි ම කමර න් කරගන්න කටම ප්‍රශ්නක ල අපි ලියාගත්තේ නෑ කවුද ලියාගත්ත නැක්ත ලියාගත්ත කට්ටිය හරි. ලියයාගත්ත කට්ටිය සහ ලියා නොගත්ත කට්ටිය මෙහැමෝම මම න විනිදි මයික්‍යක කොන් කරන්න විිදි පොඩ්ඩක් විනිදි හරි විනිදි අප උඩින් ලියාගත්ත නේද නමේ කොලා නමේ දාහතර මාත්‍ර අස්භාන ස්වාදීත කීවිරිතක් භාවිතයට ගෙන ඇත කියලා හරි ඒ ලියාගත්තයක දැන් ප්‍රශ්න තියනවාන චැඩ්බක්සිේ දාන්න ඒවා පිවිිසඳගෙන යන් ස අපි ලියාගත්තේ නෑ හරි. ඒක විනිදිී දැන් අපි ලිවේ උඩ තීරුව නේ යක ලි්වෙ. ප පලවෙෙන් හිස්තනයන හරි. දැන් ඒක ඒ පලවෙනි හිස්තනය ලියපු අපිට පල්ලයා හිස්තනට මෙන්න මෙතෙන්ට ග්ඩ වෙනවා. මෙන්න මේ පල පේලි දෙක තුනට අපිට එක ගන්න වෙනවා. දැන් අනිත ඇතේ කහ ගන්න. එතකොට විනිදිර තියනෙ උඩ ටික මෙන්න මේ විදියට පෙතනින් ලියන එක. පේනවද මගේ මවස්පොයින්් එකනම් පේනවාව දන්නෑ. හමිකං අඳින් න්නම් මෙන්න මෙතන කියලා? මෙන්න මේ රූල් කීපේ අප අර උඩ ලියපු ටික ලියාගන්න හරිද එතකොට මෙන්න මේ උඩ තැනට මෙන්න මෙදැට ටිකක් ලියන් ඕනේ ඒටිපිල් ලියලා ඊට පස්සේ එතෙන්ට ලියනටක දැනට වෙන කොහර ලා ගන්න ලියගෙන පි එතෙන්ට ටික ලියාගත් පැදිල න්නේේදමං කිව එක පිනිති පැහැදිලිද හරි මයිකෙ කොන් කරවින් පැහැදිලි නේද හසේ හරි එ දැන් ඔය උඩ හිස්සතනට දාණ්ඩෝනක දැම්මාම කියනවා දැම් මේ නිබන්තන නැති අයි ප්‍රශ්නයක් කරගන්න දෙපාඒක මුද්‍රණය කරගන්න මුද්‍රණය කරගන්න ඩුපාටික ලබනසති දාගන්න පුළුවන් ම මේ හිස්තන්වයිට ඩෝනටි එක මුද්‍රණය ටයිම්් සිටන්ක් කල නැවත ගරුප් එකට දාන්නම් මේ වෙලාපි සාකච්ච කර ලියාගෙන හරි උඩින් ලියනෙක මෙන්නම මෙහමලීමම් හැම ලියාගන්න පයි් නොම ියයාගන්න ගුත්තිල ඇදුරුත්තුමා ගුත්තිල ඇදුරුත්මා ගුත්තිල ඇදුරුතුමා ගුත්තිල ඇදරුතුමා, වේාව වාදනය කිරීම සඳහා, ගුත්තිල ඇදුරුතුමා, වීනාව වාදනය කිරීම සඳහා. ගුත්තිල ඇදුරුතුමා, වේනාව වාදනය කිරීම සඳහා ගුත්තිල ඇදුරුතුමා වීනාව වාදනය කිරීම සඳහා, පසක පණවන ලද, ස පනවන ලද පසෙක පනවන ලද, සුදුසු ආසනයක වාඩිවේ සිටින අවස්ථාව, සුදුසු ආසනයක වාඩිවී සිටින අවස්ථාව, සුදුසු ආසනයක වාඩිවේ සිටින අවස්ථාව, කවියා මෙලෙස්ස කවිගත කරයි, කවියා මෙලෙස්ස කවි ගත කරයි. ගුත්තල ඇදුරුතුමා ්‍රේනාවාදනය කිරීම සඳහා පසෙක පනවන ලද සුදුසු ආසනයක වාඩිවේ ඉන්න වෙලාව කවියා මෙලෙස්ස කවිගත කරයි. කවියා මෙලෙස්ස කවිගත කරයි කවියා මෙලෙස කවිගත කරයි. කවියා මෙලෙස කවිගත කරයි. ආධිත්‍යයා මයිකොන් කරන්න අධිත්‍යා අරිට ලියාගත්තද හරි හරියට ලියගත්ත නේද ගුත්තල ඇදරුතුමා වීනා වාදනය කිරීම සඳහා පසක පනවන ලද සුදුසු ආසනයක වාඩිවී සිටි නවස්ථාව කවියා මෙිලෙස්ස කවිගත කරයි. අරි නේද හරි කාටාහර ලියාකඩ බැරවුණු කවීෂා වෂා මයිකකොන් කරන්න කවිෂාමයිොන් කරන්න කවිශත් ලියගන්න බැවුුණා කරබින් හරි කවර ලියකට බැරවුුණන් චට්බොක්ස එක ෙදා එතකොට ඔය ටිකෙන්නේ ඔය පලවෙනි රූල් ටිකට හරි එදා මට පොඩ්ඩක් ඩෑට මාරු වෙලා සිද්ධ වෙලා තියෙන මට නෙවේ අප අයියට ඒ නිසා මේ දැන් අදේකොන්න නැවත මාරු කරගන්න ඕ හරිදි. එකොට පළවෙනි හිස්තැන න්ඩෝොඩිමකක්ද ගුත්තිල ඇදුරුතුවා වීනා වාදරය කිරීම සඳහා පනවන පස්සක පනවල් ලද සුදුසු ආසනයක වාඩි විසිචින අවස්ථාව කවියා මෙලෙස කවිගත කරයි. එට පස්සෙ කවියට යටටින් ඒ ඇන්නේ මෙන්න මෙතනි කවියට යටටින්. කවියට ඇතිින් තමයි අපි අටික දාණන්නුවන නමේ ඒ කොලා නමේ දාහතර මාත්‍ර ආසමාන ස්වාධීන ගේීවිරිතක් කියනෙ අපි දාණ්ඩෝනිි කවියට මෙන්න මෙතනි මෙන්න මෙතැන්ට තමයි ඒටික දාගන්න නෝනි. නවය එකොළහා නවය දාහතර මාත්‍ර ආසමාන ස්වාධීන ගේීවිරිතක් භාවිතයට ගනී ආරම්භ අවස්ථාවේ ඇති වෙන කුතුහලය සහ උදවේකකළ භාවය කියාපෑම සඳහ එකී විරිත වඩාත් උචිතවේ. හරය නැත්මිනි මයිකොන් කරන්න නැත්මිනි ෙදට පනිවිට දීලාලන්න වහගන්නවයි කට කිය හරි සානස කියනෝක පොටයි තාම හදසයක් නෑ පිහැමිට ලියාගයක් සෙත්මි මයිකේ ඔන් කරන්න සෙත්මි රි දැන් අපි ඔය පලවෙනි කවිියයට ඇටින් ලියනක සෙත්මි සෙත්ම කැමරවපුනාා සෙත්මි අයවායට සෙත්මිවස දැංවයි පළවෙනි කවියට ඇයටටින් ලියාගට මෙන්නබිහිව. නවය එකොළහා නවය දාහතර මාත්‍රා අසමාන නවය එකොළහා නවය දාහතර මාත්‍රා අසමාන ස්වාදීනගේ විරිතක් ස්වාදීනගේ විරිීතක් භාවිතයට ගෙන ඇත නමය දාහතර න නවේ කොළා නමේ දාහතර මාත්‍රා සමාන ස්වාදීදකී විරිතක් භාවිතයටගෙන ඇත. හරිද ආරම්භක අවස්ථාවේ ඇතිවෙන, ආරම්භක අවස්ථාවේ ඇතිවෙන. කුතුහලේ සහ උද්වේග කරභාවය, කුතුහලේ සහ උද්වේග කරභාවය, කියාපෑම සඳහා කුතුහලේ සහ උද්වේගකරභාවය, කියාපෑම සඳහා එකී විරිත වඩාත් උචිත වේ එක විරිත වඩාත් උචිත වේ. නවය එකොළහා නවය දාහතර මාත්‍රා අසවාන ස්වාධීනගී විරිතක් භාවිතයට ගනි. ආරම්භක අවස්ථාවේ ඇති වෙන කුතුහලය උද්වේග කරභාවය කියාපෑම සඳහා එකී විරිත වඩාත් උචිතවේ. එකී විරිත වඩාත් උචිතවේ. නවේ කොලා නමේ දාහතර මාත්‍රාසමාන ස්වාධීනගේ විරිතක් භාවිතයට ගනිී ආරම්භ කවස්ථාව ඇත්වෙන කුතුහලේ සහ උද්වේග කර භාවය කියයා පෑම සදා එකහි විරිත වඩාත් උචිතවේ. අද දවසේ අලුතෙන් සම්බන්ධ වලලා ඉන්නවන කවරුවට ඒ අයිගේ ප්‍රශ්නය නිරාරණය වෙන මනේ කියන්නේ අපි මේ කතා කරන්නේ ගුත්තිලකාවේයට අදාළව ඒ ඒ අවස්ථාවන්ට උචිත ලෙස විරිද්භාවිතා කිරීම සඳහා කතුවරයා තුළ තිබූ සක්්‍යතාවය ගැනයි අපි මේ කතා කරන්න. ඒක තමයි ප්‍රශ්නය. එයට පස් අපි ප්‍රශ්නයක යන විදිිය කතා කලා පළවෙනුවෙන් අප කරන්න ප්‍රවේශය ලියනක කිව්වා දෙකො මංුවේ නිබන්ධනය ප්‍රවේශ දීලා තියෙනවා ගුත්තිලකාව වැත්තෑ හිමියන්ගේ නිර්වාණයකි කෝට්ටුගේ රචන වුවකි පදධ පන්සේ කොලාකින් සමන්විතව ගුත්තිල ජාතකය මූලාස්ත්‍ර කොට ගෙන ඇත ගුත්තුලෙසාහ ූසල දෙදාගේ දොන්ද වීනාතරගය මෙයින් නිරූපිතය වේ, ඒ ඒ අවස්ථාවන්ට උචිතලෙස විරෙද්භාවිතා කලාාකාරය පහත නිදුසුන්මකින් විවරණය කළ හැකි කියලා ඕකෙවං උටින් ප්‍රේශයේ දීලා තිවත් ටික් විස්තරාත්මකව දැන් ඔය මම කිව්ටි කළල වුවත් ඇති. ඒයට පස්සේ අපි ගිය සති කතා කලා විරිතක් හොයන්න කොහොමද කියලා. විරිත කියන්නන්නේ මොකක්ද කියලත් අපි කතා කලා. විරිත කියන්න තාලය කියලා අපි කිව්ව. කොට තැනට ැලපෙන තාලේ කියන්නන්නේ මුොද කියෙලත් අපි ටිකක් දුරට සාකච්ඡා කළලා. ඊට පස්සෙ ුන් අපි පළවෙනි උදාහරණය ගත්තා, ගුත්තිල ඇදුරු සඳ වීනා වයන ලෙසයිද පසෙක පනවන ලද සුදුසු වස්නක ගොසින් උන් සඳ කියන කවිය ගත්තා. ඒක අරගෙන අපි කිව්වා මෙන්න ගුත්තිල කතුවරයා නවය එකොලාහා නවය දාහතර මාත්‍රාසමාන ස්වාධීන ගීවිරිතක් පාවිච්චි කරල තිෙනවා ආරම්භ කවස්ථාවේ ඇතිවෙන, තුහලේෙසා උද්වේග කරාවය කියාපෑම සඳහා එක විරිත වඩාත් උචිත වේ කියලා ඔන්න අපි එතෙන්ට වෙනකන් කතා කලා ්‍රයි ඔන්න අඔත නිදලා පිස්සරහටයක් දැන් ඔය ටික කාටරිකෙන කම්බුන් ඇත්තන් යායට වෙබසයි් එකට කියලා පුළුවන් එයාට මේ තොතුර ටික නැවත බලාගන්න අපිට හදිසි්‍යක් නැ අපි හැ කෙනට තේරණය විදිහට හැමීට මේක කරගෙනයක් අපි හදිසියට කියලා කාටවත් නිව ලියාගන්න වැැරි වුරොත් අපි වේගෙන් ගියාට වැඩක් නෑ. ඒන අපි යනවා ඒළඟ උදාහරණයට මොකත් ඒළඟ උදාහරණය දැන් ඔ පලවැෙන උදාහරය ගැනම චුට්ටක් විස්තර කරගෙනයන්න දැන් මේ ආරම්භ කවස්ථාව විවාදනය කරන්න පටන් කරන්තියනෙ මේ පටන්ගත්ත වෙලාවේ ඉතාම කෙටිවිරිතක්තමයි පාවිච්චි කරන්නේ. ආරම්භ කවස්ථාව පොඩි ජීවයක්තිෙන්ට පැ දැ දාාහරයක්ට සංගීත සදර්ශයක් පටන්ගන්නකොට නෑ මේ සංගීත සන්දර්ශටය ආරම්භ කරන්න අයි දැන් සූදානම වගේ ආත හැට්ටියෙදදාලා මේක ඒනවස් කරට කියයවතම ට නව ගල්ගන්න දැම පටන්ගන්න දැම පටන්ගන්න දම් පටන්ග දැම් පටන්ගන්න දැම් පටන්ග ල අපි පලාගෙනන පටන්ගන්න පටගන පටන්ගන්නක. ඒක ඇතුන කියල්ල නික වන්නන් වන්න ගෙවත්ම අපිට හොතටම කේන්තියන්. ඒනිසා මකද වෙන්නන්නේ මේක එක්මට අපි කියන් ඩෝ ක්මට කියන්ඩෝන. ප්‍රිය රස්සික රස්කඩගේේ රාත්‍රයති බොටරම් රාත්‍ර. බෝධිකාවේ බදිතුලන තරු රස්කගේ හොඩ. මෙන්න සහරාස්සමක කිය කිය කොඩ කෑගලා ගඩබේ ඇතකොට තමාර මැටි අනෙවුම් ගමාණනයවුම් උද්ද පනිීනෙවුම් බීලා ඉන්න සෙට් එකක ඔක්කම ගල කෑගහල ඒ දෙවනත් කරන්න ඒකොට තම. ආංගේ නිසා ගුත්තිල කතුවරඇත් මේ පැත්තෙෙන් ඉන්නවා ගුත්තිල මේ පැත්තෙෙන් ඉන්නවා මූසිල මෙන්න මේ හැම්මොත් තැනම හ හ හ හ හ මැසි ැසි මත්තේ මැසි හල බලන කට්ට ඒ එකකාපිටේ එකකාපිටස. හම තැනම මිනිස්සු පිරිලා. හරි ඒ දවස් සලෙ පිය එක දාලා YouTubeු එක දාලා හැම තැනම ප්‍රචාරණය කරලා මෙන්න ගුත්තිලයි මූසිලයි දෙන්න වීනා තරගයක් තියනවා කියල හැම්මත් තනම ඒ කල පේස් ුක්තින් බෙන හෝමරරි මොකින් හරි අපිේතුමක ප්‍රචර්රය කර ගත කියලා එසකටිය වෙලා දැම හම්ම ඇනම හිස් විතරයි එකන ඔලු ගෙඩි විතරයි තොහස්ගානක් දම්පතිව එතකට. ඉන්දියාව හම්ම තැනමයින්න මිනිස්සු හැම කෙනම ඇවිල්ල දැන් ගත්තිල සහ මූසිිල දෙන්නගේ වීනාතරගේ බලඩ හදන් ැ ගුත්තිල කියලා කියන්නේ ඒවාක්ක හිටපු දක්ෂතම වීනාවාදකයා. එයා පරාජයට පත්වෙන්නේ හාගෙද සක්‍ර දේවේන්ද්‍රයාගේ වීනාවාදකයක් වෙන පංචසිකට විතරයි. පංචසික විතරයි පංචසිකගේ වීනාධයක්ත් පරජ කරා ගුත්තලගේ වනාද කිය. පංචසිකතමයි ලෝකෙන්නේ හොඳම වීනාවාදකය. එයා ගහනකොට. වීනාවාදනේ හරි මහිරී. හැරිත් පංචසිකගේ වීනාව පරාජය කරන වීනාවේ මිහිරියාවක්තියෙනවා කාග වීනවෙද ගත්තිලගේ වීනානාත්. ගුත්තිලකින් ඉගන කත්ත ගෝලයා එක පැත්තක, ගුත්තිල ඇදුරුතුමා එක පැත්තක ඒ කාලෙ හැටියට මේ ඩගන්ත ප්‍රසංග්‍යයක් හරිට දෙරන මේකා බ්ලාස්ටගේ හිරු මේකා බ්ලාස්ටගේ. හරි පේදිකා දෙකක් දෙපැත්තේ කණඩායම් දෙකක් සංගීත කණඩායමක් දෙකක් දෙතරල තරග කරන, එකක් වගේ මිනිස්සු පිරිල ස්නේද ස්ටේඩියම් එක පුල් කහල පැක් වෙලා තියෙන් හරිද තැන් එහෙම තියෙන වෙලාවක මිනිස්සු බලාඟන්නවා ගුත්තිල ගුත්තිල ගුත්තිලෝ කියල මෙහහි කෑගාන. මූසිල මූසිල මූසිලෝ කියලා මේ කෑගාන දෙපැත්තරම කැමතිය ඉඳල තියෙන් හරිද ඒ අස්සේ දැම් මේක පටන් ගණ්ඩෝන් ජැන් ඕක ගිහිලා වැෑත්තෑ හාමුතුර කටයරක ලහි බලහිය නන් එතකට වැෑතෑ හාමුතුර හිතන්ඩෝනි මේක පටන්ගන්න වෙලාව මෙන්න මේ වගේ තියෙන් නඇති. ඒ නිසා ඒ වෙලාවැටික් කෙටි ඉක්මට ක කියවනෙන විරිතකින් කියන්න ගුත්තිල ඇදුරු සඳද වීන වයින ලෙසෙයිද. පසක පනවනලද සුදු ස්වස්්ටක ගොසින් උන්සන්. දැ ඕ වෙලාට ගත්තන ගුත්තිල් ඇදුරුතුමා සමගින්මූ සිල දෙන්නා උන්නා ගාහකන්යට ඇන්න ගාහ ගන පෙන්න්න කියලා කියන්න ගුත්තේම? ඇවෙල්ලනි එකක කවිම දුවක්ගේ වෙලා මේ ඇදදිල පැදල කම් මැලි වෙලා කට්ටිය දල බටන සා ආරද හවස්තාාව කුතු හලයක් තියෙන ඒක දනවන්න ඔය පාවිච්චිකරත් රිීත වඩා හයි එනිසාපි කියනෝ දැනන කක් මෑාව කොලන් අප සර දැන න ැල හ දැන තර ්‍යාපනයක් ම රහ නක දැන දන නතිවත් දන දන ො පස දවිල්ලත් ද ෙල් ද න්යි කරටම දන්න දැන හරි සාහිත්‍ය තින රස එම ලේසින් කිය ෙද් ෑ සාහිත්‍ය රස දක කනෙක්ට කිය නවා කියලා කියැෙ වොදුරෙ මාලුුවට ප නන්ඩු ගන්න නවාගේ කියෙ සොරි වඳදුරෙක් මී එක්්ු ගන්න ්‍රීනන්ඩු ගන්න නොගේ කියටම මාටිං ක් සිංහත්ත කියලාලතිේ ඒ අපි පස්ස කතා කරම හරිත් ඒ කතාව පසරදා හොන්න දැන් අපි පලවෙනි උදාහර දාලා යනවා දෙවැනි උදාහරයි මොකදවන උදහර මෙන්න දෙනි උදාහර මොකක්දෑ මේ දෙවනි උදාහරණ ඔය දෑමක පොඩි කොරණ එක තියෙන්. ි කොරන යිතන්න එක කොයද දීම දියදිය ගොසපල්ල කරමින් සපැමිණි. ගිය කියිය තැන ඉස්වාරන් මුතුමින්. ගිය කියිය දියනත එනම ගනමිනි සියසිය ගුණයෙන් වෙන නද නික්මින් ඔන්න දැම පල්ලට දානවානි පන්දනය සර් මට පේඩ එක ලැබුන් නෑ මම ඇලා චපර එකක් උඩින් දාගක යා කටේ ගෙවල් ගාවයි. ය කටිය අහිදකත්ේ නැන්ද අහින්දකත්තේ නතිකටි හෑන් මක්්‍යකක් දාන් පනටත් එෙනවා චොපර අරග චොපරය කර ගැන උටින්යනවා. චොපරය කරගන උටින්ගෙනවා අහිදකත්ත නැකට්ටි ධන් කෝබල ගොඩක් තින්න අහිදකත්ත නැටිකත්ති. අනේ දෙවියනේබට වුණු වියෝයා කියන දෙයක් මුන්ටටන් නොතේරෙන. මේ රූප් එකට දාලා තියෙනවා අදස් එයා කොලා එදත් සයා කොරා. හලි ුදම්වා ධෞතු එක පින්ට් එකක් දාගන්ටකෝ වස්තු වේ කියල තමයි ආයිත්මට කියන්ත වෙන්. පමාඩවන් ඉගෙනගන්න වැඩවලට ඒ ඒ වෙලාවට කොරන්ට තියෙන වැඩේ කොරගෙන මුතරණයක් කොරගෙන මෙතෙන් ටාවන වැඩේ පහසු කෙරෙන. තේරුුණාද මගේ පැටවුන්ටව අද පන්තිය කොලාට පස්සෙ සර් අමත කොල්ල රෑට දදිය ගත්තට අමතක කොරන්ටේවා F එක තියනෝ පින්ට් කොරගන්ට කියල්. ඒ නිසා, ආයත් ඒනක දවසේ පන්තිය තියෙන වෙලාවට රොමතක්ල හැ කල ඉන්නතුව. ඒ දවස් හත ඇතුළත ඕ පින්ටක කොරගන්ට එහෙම කොරගන්ට වැයිනම් අද නිදාගණට කලින් අම්මට හරි තාත්තට හරි කියලා තියන්ට අම් මේ තාත්තේ. ඔයා හැදුව මේ ආදරණිය දරුවාට ගුහෝදේවල් අමතක වේ. ඒ නිසා මට මතක්කුට, PD එක මුද්‍රණය කොට මගේ කටටම ගෙනල්ලා උබන්ට කියලා කියතක්. එහෙමවත් වෙයිද කියල වලන්ට එතකොත්. සර්මව අලුති ආයුබෝවන් අලුති ආපුෙනට සාදරෙන්ෑදර සාදරීෙන් පිළිගන්න ආදරයෙන් පිළිගන්න අලුතෙං ආපුයටත් අලුතෙ නාපුයටත් අලුත එඩ කියන්නන නාගැෙන නොනාහෝ එන්ඩ කියන්න ඔන් Online හද නොනාවත් අවුලක් නැති නිසා. හරි. නන්නන න්න නොනා 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 නන්න නොනා කියලාපි පිසිකල් පන්තිවල විතරයි කියා හරි. එනන් දෙවැඩි උදාහ. මකත් දියදිය ගොස පල්ල කරමින් සපැමිණි ගියගිය තැන ස්වාරන් මුතුමින්. ගියගිය දිය නද එනමෙන් කෙනවිනි සියසිය ගුණයෙන් වෙන නදන. අපේ ප්‍රශ්නය ඒ ඒ අවස්ථාවන්ට උච්චිත ලෙස විරිද්භාවිතා කලා කියන එක අපි කිව්ව ප්‍රවේශයෙන් මේ ටික පළවෙනි උදාහරේ දැම්මා වන්න පයනවත් දෙවැනි උදාහරයට කියන්ට බලන්ට ගනිින්ඩ දන්න කට්ටිය කවක මාත්‍රා හරියට ගැනලා කියන්ට මට අනින්ට ඉඩ තියන්න ඇතුව ටෝ ගල ටොක්කක් ඔළුවට කියද මේ කවියේ මාත්‍රාගාන එකපේලියක ගනිමු බලන් දීර්කාකුරක් තියෙනවනම් එකයි දෙකයි කෙටියකුරක් තිේරණන් එක මාත්‍රවයි. එතකොට බාත්‍ර සටහන් කරන විදිහත් මම කියලා දුන්නා නේද කෙටියකුරාක්නම් මෙහෙමයි මාත්‍රාව සටහන් කරන්නේ දීර්ගාකුරක්නම් මෙහෙමයි නේද හරි මේ සලකුණේනං එක්කයි මේ සලකුණේ නං දෙකයි හෝ සතුරුදායක ප්‍රතිඵල ගමන් කරනාාකාරයක් දක්නට ලබෙන්නේ මගේ හදවත පීති ප්‍රමෝදයෙන් උතුරායනාකාරයක් දක්නට ලැබන්නේ හුඟක් අය නිවරදි උත්තරේ දානකොට ඉඳහිට එක්කෙෙනෙක් දෙන්නෙක් වරදිනකොට ප්‍රති ප්‍රමෝදය පුපුරා බ්ලස්්ටලා යනකතියෙකුත් තියන හරිද. එනිසා මේ සතුට බ්ලලාස්ට් කරන්න නැතුව මස්ට බ්ලස්ට් වෙලා ඔයා කෝමරි හරියට මුත්තරේදාන සමහරයගේකක් අඩුයි සමහරයගේකක් වැඩී හරියටම බලන්ඩ මොකදද වැඩියනේ මොකක්ද අඩවනේ කියලා. හුඟක් අයක ගානටම තියෙනවා. සමහරරයගේකක් වැඩී. වැඩියේවා අඩුකරගන්නට තමහරෑගේ හුගක් අඩුවී නමුත් ගොඩක් අඇගේ ගන්නට තියෙන අපි ගණන් කරලා බලමුද අනිත් අයිදාන්න කොක්කොම කියද 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 කියන මං එන ඔවබෝ සොයාගේ මකේ පන්තිරෙන් එහා ඔපේ ලොබ පලාලා සොයාමි කිය ඔන්න මදන්තාවපොට කියනේ දොරට තටුකළු ොරරිටහරිද අරිටෙපා සමහරවිට ොයි කට ඉද තියෙනවා ඇවිල්ලා තියන දෙයක් අරගෙනයන්ටයි ඉඩ තියෙනවා හරි සමහරයි කියව විස්සයි කියලා සමහරයි කියෙන දාහතයි කියලා. සමහරයි කියන දාසයයි කියලා සමහරයි කියන දාසයි මාසය කියලා. රි රයි් බලමු ඔන්න බබෝ ඇතින්යා ද දිය කියන්න කලින් මන් දියනයක් ගාවට ගෙහිල්ලා එන්න පේඩF එක තියනවා තියනවන තිගඩ ඕෝක ඉතින් වැද කොර පර ඉන්ටෝන තියනවාග තියාග්ඩ මම යනවා එකනෙක් ොයාගෙන ප්‍රශ්නයක් කාන් සත්සරණ සත්සරණේ මයිකක ඔන් කරන්න සත්සරන් සත්සර කැකුල කටතුටුදී හස්සකමොල සත්සරණ ඇහෙන අනේ ද සත්සරණි සත්සර මයික කරන් ඔන්නලා සත්සරණේ මයික කොන්න ලති සම්පත් සම්පත් මයික පොඩ්ඩරකොන් කරන්න සම්පත් සෞමය සම්පත් මේ සව සෞ්මය සෞමය වස සෞමය සෞමනේද වස හරි සෞ්මයට අර කැමරාබට ඉක්තුවක් නැද සෞමය තිෙනවාසේ? ඇය ඩට කඩිත්තුව වැඩරන්න නැදද හා ඔය මං ඒත්බලුව කට්ට හඩින් සෞම් මෙයද සෞමාද කියල් වලාගන ගම සෞම්යා හරි සෞම්මයා කියලතමං හිටයි සෞමයා දාගන ඉන්න පොට එකකාගත සෞම්ය නලුව එක්ල ත් මෙෙන සිනමට අන්ුනල දෙ ලස්සන අයි හරි දැන් හිට ඉදල උඩේ අයිදන්න හරි ඔන්න දෝන් ගාන වන සිවිල්මි දරදවන්වා හරි සෞම්යා කියද මාතරා ගාන සෞම්යා දාහතයිස දා හතයි හරියටම ගැන්න ද සෞම්මයා ආයපාරක් ගනිම් බාන නිකා මාත එක්කම කියාගෙන යම් බලන්න දිය කියන තැන එකයි දෙකයි හරි නේද හරිද හරි ගොස්ස කියන තැන එකයි දෙකයි හරිනේ හරිස. හරි? ප කියන තන එකයි දෙකයි හරිනේ හස කර මින් කියන තැන කර කියන තැන එකයි දෙයි මින් කියන තැන දෙකයි හරිද හරිස පපෑ මිනි කියන තැන එකයි දෙකයි තුනයි හරිනේද හරිස එතකොට හරියට ගනන් කොළන්න බාන්්ඩ දැයි. එක දෙක්ක තුන හතරපාකලා හරියට ගණන් කරෝ කියද? ද දාසෑනේද එකක්කටිය ඒක හරි ඔයා ගන්්ඩුවන් හරි ගොඩක්යි උත්තර දාලා තිබ්බා දාසය කියලා හරි සෞ්‍යයා හරි අපි සෞමයට සමුදේ නවා මේ සෞ්‍යරාත්‍රීය ගෙවිලා ඇතේෙළල සිින්දුකුත් තියෙන සෞමයට හරි අස්සන සින්දුවක් අහලබර නන්න දැන්ර ජාි නාලා ඒගේක පහලවෙයි කිය න නෑ රි අපේ නිහාරගාවට යනවා මතර කියක්කාවද නිහාර ය හැම පේලියටම දාසේදාවරි වෙරරිගුට එ නියාාරහරටම වැඩේ කරලා තියෙනවා මෙතන ඉන්නවා ආධිත්‍යා බන්්ඩාර ආධිත්‍යා මත්‍ර කියක්කාව ධාධිත්‍යා ඔක්කටමාවේ දසයයිද හම හරි හැමේ කටම දසය මෙතැනින්වත් ජනින්දුු ජනිතු මයික කොන් කරඩ ජනිද ජනිද ජනිදූ ජානෑ ජනීදී නේ නෑ ජනුදී ජනුදී ම මටක කිය දුන්න දවාාවන ට ෙකඩ් එක බල මිකක් එක ගන ලො නුදී මත්‍ර කිය කියාවද ජනදීස සයි ජනදිට ඉස්කොල යාලුවයි කතා කරන්නේ ජනු වූ කියලද දාසේ දාසය ආවටන් වැඩේ හරි එහන් ජනදිට අතවි සමුදෙන අපිියන් ඉතුරු කොටසට හරි. ම් හමේක මෙන්න ලන්න එන්නෙ කෝමද එයි දෙයි, துुनाாய், අතරයි පහයි හයි, හතයි, අட்டයි නமைයි දහයි, එකොළහයි, දොළහයි තහ තුुணයි, ා හතරයි, පහළවයි දසයායි දෙවැනි பேේලිය එකයි දෙකයි, துुணයි, අතරයි පහයි හයි හතයි, අட்டයි නமைයි ఆ మెత్తెంటే మెత్తెంటే 2 కై 2 కై 3 కై 4 కై 5 కై 6 కై 16 కై 1 కై 2 కై 3 కై 4 కై 5 కై 6 కై 7 కై 8 కై 9 కై 10 కై 11 కై 12 కై 13 కై 14 కై 15 కై 16 కై ఏక 16 కై 1 కై 2 కై 3 కై 4 కై 5 కై 6 కై 7 8 కై නමයයි දහයයි එකොලායි දොලායි ධාතුනයි දාහතරයි පහලවයි දාස්යයි. ඔන්න දාසයයි. හැමඒකේම දාසයයි දාසයයි දාසයයි. හඩද පතකට මාත්‍රා දාසයක් ඔන්න තියෙන්. මාත්‍රා දාසය. මෙන්න මේම මාත්‍රා දාසය දාසය ආවොත්. ඒකට කියන විරිත තමයි පදදක විරීත මොකද කියන්නේ පදක විරීත මොකද කියන්නේ. පද කලින් එකකිවේ අපි ගී විරිත. හරිද කලින්ඇක්වේ නමේ කොළලා නමේ දාාතර මාත්‍රාසමාන ගී විරිත කියල. මේකමකදද පදක විීත. මොනවිරිතද පදකවිරිීත අපි දිනුම් කියලා කියනවා. විරෝෂණ. පදරි පදක විරිීත. මේකටම කියනවා පෙද විරිත කියලාත්. නමුත් පදක කියන එක මතකතියාගන්ඩ ලේසි. න් Onlineයින් එක හින්ද මේ වැඩිට කියලද දෙන්නඩ විදික් නෑ නැතම් එක සදාකාලීකවම අමතක නොවන්න මට කියල දෙන්න පුළුවන්. පිසිිකල් කලාසවර්න මං කියල දෙෙනවා අේ මන්ද මොකද කරන්න කියලා. කියල දෙන්න ද සදා කාලට මතක නොවෙන විදිට නැත්තම් සදනතු ස්රට න් පදදක විරිත හා කියලනං කියන අ වන්ද ඉති කොහම කියන්ටද කියලා. මෙහෙමඩ ඉංගියත් දෙන්නම් රාසිං කියන්න අන්තිමට මගේ කියන එක මගගේ අහන්ුන්තිමට මතක් කරන්න කියල දෙන්න මොකක්ද විත පදක විරිත. මාත්‍රා දාසය 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 දාසේනවනං අපේකට කේරවා පදකවිරිත කියලා පදක විරිත. හරිින් දැන් එතකොට ඔන්න විරිත දන්. මාත්‍රා ගාන දන් මාත්‍රා දාසය. හරිද. මේවාට පේනවා නේද දියදිය ගොස පල්ල, කැරමින් සපම ග ගගිය තැන දිය දිය ගොස පල කරමින් සපැමිණ ගිය ගිය තැන ඉස්වා රන් මුතු මිනි ගියගිය දිය නද උකරේතනවුද. එනමෙන් ගෙනමිනි සියසිය ගුණයෙන් වෙනනද නෙක්මින් දෙකයි තුනයි අතරයි පාහයයි යි න තාය හරි. මේකේවාට පේනවන එද මෙනම හතරෙන් හතරට මේක කඩලදය. හරිත් හතරෙන් හතරට මේක කඩලදයෙන්. කඩලදයෙනාවකෝම කැතයින් මුන් ඇට තියනවද කියලත් අහඩ පුළුවන් අපි කඩල තියෙනවා මුං ඇටතිනවා කියන මේකට කියන්නේ. අපි මේකට කියන්නේ දැම් මෙතර මාත්‍ර හතරයින් මේකට අපි කියන සතර මත් කිය. සර සතරමතින් සතර මතින් මේ මත්‍ර හතරෙන් හතරට මේ කඩ ලාතියෙන නිසා අපි කියනවා සතර මතින් සතරමතට කඩල කිය. සතර මතින් සතර මත කඩනවා කියනක කැත නිසා. අපි කියනවා කඩනවා කියනෙ කට ච්ලානයක් ඒ තමයි යතිය තබන ලද.මොකක්ද යතිය තබන ලද. யතිය தබනලது. சතரමத்தின்ன் சතரමத்தට யතිය தබනලது. முද කියන සතரමத்தின்ன் සතரමத்தට யතිය தබනලது. கேනமாக்க සතரමத்தின்ன் සතரමத்தට யතිය தබලது. முகද කියமாக்க සතரමத்தின்ன் සතரමத்தට யතිிய தබனලது. கනமாக்க සතரමத்தின் සතரමத்தට யතිிய தබனலா. சතரமத்தின் සතரමத்தට யතිிய தබனலாது. முද சතரමத்தின் சතරමத்தට තිය தබනலாது. මෙ කියන්නමංහා යමතක නොවේෙන්. ප සතරමතින් සතරමතට යතිය තබන ලද. කදද හරයට මතක තියාග. මත්‍රා දාසයක පද්‍යපාදයක, මත්‍රා දාසය බැගින්, සතරමතින් සතර්රමතට යතිය තබන ලද. පදක විවිත භාවිතයට ගෙන ඇත. දැම්මායිකකයන් පද්‍යපාදයක, මාත්‍රා දාසය බැගින් ඌ. සතරමතින් සතරමතට යතිය තබන ලද, පදක විරිත භාවිතයට ගෙන ඇත. පද්‍යපාදයක මාත්‍රාදාසය බැගින් වූ සතරමතින් සතරමතට යතිය තබන ලද, පදක විරිත භාවිතයට ගෙන ඇත. ඔන්න දෙවනි කවිය විරිත. දැන්වාගෙන් අහනවා ස්කෝලෙදි හරි. එහෙමත් නැත්තං අයිය කෙනෙක් හරි. අත්කා කෙනෙක් කරි. නංගි. මල්ලි පයාලට තියෙනවනේද ගුත්තිලකාේ ඔවු තියනවා. අර දියදියෝගස පල කරමින් සපැමිණි කියන එකේ විරිතමොකක් ඒකද. අහගණ්ඩ කො විරිත පද්‍යපාදයක මාත්‍රාදාසය බැකින්පු සතරමතින් සතර මතට යතිය තබන ලද පදක විරිත ඒකට පාවිච්චි කරලා තියෙන. ආහෙමද ඔම තැන් ඔන්න දෙවේ විරිත දන්න. මොකදේ සතරමතින් සතරක් කාටරි කියන්න ඕනිි කෙලයි න්න්නන් ග එන්න මෙෙහෙම. දියදිය ගොස පල කෙරේමින් සපෑමිනි ගියගියතැන හිස්වාරන් මුතුමිනි එහම කියන්න ඕන්නට එහෙම කියන්න බෑමේ. ඇයි සතරමතින් සතරමතට යති තබල තින්නේ නිසා පදක විරිත ගවියනම් කියන්න ෝොන ීමමයි අතරගතට කටල්. දියදිය ගොස පාල කෙරමින් සපෑමිණ එම ගන්නවා. ගියගිය දියනාද එන්න මෙන් ගනමිනි සියසිය ගුණයෙන් වෙනනාද නික්මිනි එ විදිර කඩ ග කියන්න අපට ඕන දිරි ැන බෑ. හරි ඒනිසා එකක තමයි කියැනෙ සතර මතින් සතරමතට යතිය තියෙනවා කියල්. හරි දැන් අපි කවයේ විරිත ඉගෙන ගත්තා. එන්න දැන් අපි. කවියටඩින් අ ඔයා දෙවැනි කොටස ලියලා ඉවර කර ගත්ත හමාර කර ගත්ත තැනයිදලා අපි මෙන්න මෙම පටන් ගන්න දැ විරිත දන්නවයි මුකත් රිත ගැනලියන්න මෙ මෙහමටන් දැන් අපි ඔය පල්ලයක් කවියෙන් කියවෙන දේ ගැන ලියලා තමයි අපි විරිත දාන්න ඔය දැන් මේ පැත්තෙන් ඉන්නවා ගුත්හිලාෑ දුරතුම මේ පැත්තෙන් ඉන්නවා මුසි දෙන්න තරගට දැන් වීනාවවාදනය කරගෙනය ගුත්තිල මූසිල මෙෙන් ගානොක්.. මේ මූසිලත් අස්සනට ටනිින් ටිනිනිින් ටිනිනිින් නිින් ට නනනනන කන්න මගේ මගේ හි ටිනිින් චිින් චිනිනිින් කියර ගහනද දෙන්න එක දෙපැත් තරට ගහ. දැන් ගුත්තිලඇදුරතුමා වයසයි එයා මේ ඇගිලිටි කාරගෙන් ගලි රගෙන ටික් එකක පෙන්න්නම් මේකරිකාක් තේරුම් ගන්න් ඕනි නිසා මේ ඇගිලිටි කාරගෙන් හරි පොටක්ද ඇගලි රම ඇගි ගන්නකම් පොටක්ඉන්න මේ ඇංගිලිටි කාරගෙන ව වාත ාරගෙන හරි වීනාවතටාරගෙන් වීනාවාතටාරගෙන දැන් ගහන්ඩයනාමොකක්ද වීනාවාදනය කරන්න යන ගහන්් යනකොට සසාගහන් යනකොට පාවල තම ඇගිල්ලට වයිසයින් ගුත් හන්දර වයිසයින් මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරෙසේ එමනි ගුත්තිල කිවේ ැ වීනා ැල්ලොම් වෙවුල ගවෙවල පෙවිල්ල සාගාණ්ඩන්දනකට ගල සානෙමේ වදී නිපා එන්ද ගුත්තිල මොක දෙකරේ මුූසිලත් එක් තරඟ කරන්නතු කෙලේට ගිය ඇයි මූසිලැවිල්ල හෙන යං කොල්ලා එයා ගත්තමනික ගලධන ලස්සර මෙයා වයිසයින් ද සසාගානක පාගහෙනක හැ තම ස හරිට වදින්න. ගුත්තිලට මේ හරාජයෙන් ලැබෙන පහන්සේ නිදකඩ වැරනිසා ගුත්තිල ඇදුරතුමා යන වනයට යයාමාව සක්්‍රයු. සක්ක්‍ර දෙේලකවා ඔයා බයිවෙන්ට පාමිස්ට ගුත්තිල මංවාට දෙනවා පොඩි බෝලක් ටිකක් ඒකාලෙක් ගුලිතිබිලා තියෙන් ගුත්තිල ඇදුරතුමාට ගන්න ගුලිටිකා හරි. එඩවස් කිව්වා ඔයා යන්ඩ වීනා සටන කිහිල්ල ඔය වීනා වාදනය කරන ගමක් කඩන්ඩ කිව්වා එකත් අතක් කඩන්න. දෙවැනි එකත් කඩන්ඩ කිවා දල දෙකත් කැඩ තුංවෙන එකත් කරන්නෙකුවන්. ටංග දැන් උත්තිල හිතාගත්ත හරි දෙන්නක් වැටේ එකල හිතා ගුත්ල ඇදුරුතුම මේ පැත්ත ෙන මුූසිල්ල මේ පැත්තින්. දැන් මුසිල් ලස්සට වාදනය කරග යනම් ගුත්තිල ඇදුරතුමත් වාදනය කරනය නවා එකත් අතක් ඇඩුවට ටංග ැඩුවටමසමකදවෙෙන. ල දරතුමාගේ වේනාවාදනයේ මිහිරට වැ එන්න ගත්ත. හිටස් මුසිිල්බැලුවවා මට ගුරු මෂ්ිතියාගනතමයි ගන්නලා තියන මේක මට කියලා දීල නෑ දෙන්නම් බැටේ කියලා. මූසිලත් මොකද කැඩවා වීනාව තක්. ැඩුවට පස්සේ අරස්සර ගලවැදි් එක. ගමට ත් හරි ඒඩවස්ස මොකදෙරේ මුසිල යි තක් ැඩ ර ගුත්තිලලා තක් ඩවා ගුත්තිල දරතුම යි තක් ැඩුව. ූසිල යිතුවා මේකත් මට කියලා දුන්නේ නෑ කියලා අයි ැඩුව. ටොංගල්. ැ අරමවා හො ගලවදිච්චක. මඕඕ ගනතර කිසිම මිහිරක්කෙන් අන්තිමට මුසිල පරග. හරි. දැන් ඔය වීනාාව වාදනය කරන අවස්ථාවදී. අර වීනා නාදයෙන් නැගිච්ච ඉමිහිරි නාදය මුළු ලෝකයේ පුරාම පැතිරේයන්ට ගත්තලු, ඒෙක් වම් සිසෆම් ඔයසාරර්ණවායිනි සිරෙස නාලිකා නොතිබුණාට මේ කවිය කවිය කියනවා මුළු ලෝකයේ පුරාමමේ වීනාහඬ පැතිරිලාගේයා කියර. හරි. ඒ වීනාහට පැතිල්ලා ගිය විදි කොච්චරද කියනවන්නම්. කොච්චරද කියනවන්නම් ඒ වීනාහන් ඇහිච්ච යම් කෙනෙ හිටියානම්. කාගහැරි කනට ගුත්තිල ඇදුරතුමාක් වීනාහන්ට ඇසුන නම් නේද විිච රබද ගලො දක් ල දුන්න්න ට දත්ල දරතුම බෙල ච න ගල ගුත්තිල දරතුමාට දුන් ෙදත විච මුතු ම කරතර ඔක්පමන ඉල්ල ගුත්තිල දරතු ම දුුන්න හිතාගණඩක ඇ කනකරත් ගලෝල දෙන්න තරම් නාදේ කොචර මිහිරිවෙන්නවන දෙකල්. අන්න එහෙම ලෝකේ පුරා නිනාාදවිමින් ගමන් කරපු ආකාරේ තමයි ඔය කවිිය ඇතුළ ඇතියෙන් උකදතියෙන් දිය කියල කියන්න ලෝකේ. දිය දිය ගොස්ස. ලෝකේපුරා දිය දිය ගොස ලෝකේ පුරා ගොස්ස කියල කියැනෙ ශබ්දේ පල කෙරමින් සපමින් හැම තැනම වීනානාදේ පැතිරුුණාත්. ගිය ගිය තැන ඉස්වාරන් මුතුමින් ඒ වීනානාදේ ගිය හැම තැනකදිම ගුත්තිල් ඇදුරතුමාට මුතු මැණික් වවලින් පුදසක් කාර ලැබුණු සියසේ ගුණේ වීනානාදය වැඩි වෙලා දසත පැතිරිච්ච ට කියන්න තමයි ඔය විරිට භාවිතාවට ගත් හරි අපිලියොම් මෙනමෙම. එක අවිට උඩින් ේනාව මෙන්න මෙම කොමදලියන් ගුත්තිල ඇදුරුතුමාගේ වීනානාදය. ගුත්තිල අර නවත්තපු තැනින් චුට්ටක් එක ඉරක් ඉඩ කියලලා එයට පස්සේ තෙන්දලා අපි ලයාගෙන යනවා. ගුත්තිල ඇදුරුතුමාගේ වීනානාදේ මිහිරියාව ගුත්තිල ඇදරුතුමාගේ වීනානාදේ මිහිරියාව ගුත්තිල ඇතුරුතුමාගේ වීනානාදේ මිහිරියාව ලෝකේපුරා පැතිරීයයි ගුත්තිල ඇදුරුතුමාගේ වීනානාදය, ලෝකේපුරා පැතිරීයයි ගුත්තිල ඇදුරුතුමාගේ වීනානාදය ලෝකේ පුරා පැතිරීයයි වීනානාදයට වීනානාදයට සිත් බැඳී වීනානාදයට සිද් බැඳී මිනිස්සු වීනානාදයට සිද්බැඳී මිනිස්සු රන් මුතු මැණික් වලින් රන් මුතු මැණික් වලින් රන් මුතු මැනික්වලින් රන්මුතුමැනික්වලින් වීනානාදයට සිත බැඳ මිනිස්සු රන් මුතුමැනික්වලින් ගුත්තිල ඇදුුරුතුමාට, ගුත්තිල ඇදුුරුතුමාට පුද සත්කාර කරයි. ගුත්තිල ඇදුුරුතුමාට පුද සත්කාර කරයි ගොත්තිල ඇදුුරුතුමාට පුද සත්කාර කරයි ුත්තිල ඇදරුතුමාට පුද සත්කාර කරයි නිනාද වෙමින්, නිින්නාාදවෙමින්, නිින්නාාද වෙමින් ලෝකපුරා නිනාාදවෙමින්, ලෝකේපුරා ප්‍රීනානාදය පැතිරෙන ආකාරය. ලෝකපුරා වීනානාදය, නිින්නාද වෙමින් පැතිරෙන ආකාරය පද්‍යපාදයක පද්‍යපාදයක, පද්‍යපාදයක නිනාද වෙමින් ලෝකයපුරා පැතිරෙන ආකාරය, පද්‍යපාදයක, මාත්‍රාදාසය බැගින් වූ, මාත්‍රා දාසය බැගින් වූ පද්‍යපාදයක මාත්‍රා දාසය බැගින් වූ, සතර මතින් සතර මතට යතිය තබන ලද, සතර මතින් සතර මතට යතිය තබන ලද. පද්‍යපාදයක මාත්‍රාදාස්සය බැගින් වූ, පද්‍යපාදයක මාත්‍රාදාසය බැගින් වූෝ, පධ්‍යපාදයක මාත්‍රාදාස්සය බැගින් වූ, සතරමතින් සතරමතට යතිය තබන ලද, සතරමතින් සතර මතට යතිය තබන ලද පදක විරිත භාවිතයට ගෙන ඇත, පදක විරිත භාවිතයට ගෙන ඇත, සතරමතින් සතර මතට යතිය තබන ලද. ක විරිත භාවිතයට ගෙන ඇත. සතර මතින් සතර මතට යතිය තබන ලද, පදක විරිත භාවිතයට ගෙන ඇත. වීනානාදය වීනානාදය ලෝකයපුරා පැතිරී යන ආකාරය, වනානාදය, ලෝකයපුරා පැතිරී යන ආකාරය, වේනානාදය, ලෝකයපුරා පැතිරී යන ආකාරය, වීනානාදය, ලෝකයපුරා පැතිරී යන ආකාරය, කියාපෑම සඳහා, වීනානාදය, ලෝකයපුරා පැතිරේ යන ආකාරය, කියාපෑම සඳහා එකී විරිත වඩාත් උචිත වේ එකී විරිත වඩාත් උචිතේ, එක විරිත වඩාත් උචිතවේ. එක විරිත වඩාත් උචිතවේ එක විරිත වඩාත් උචිතවේ. එක විරිත වඩාත් උචිත වේ හරි. එතනින් අවසන් වෙනවා අවසන්වෙලා ඔන්න අප දැ තින දී දීව පසක. කර කියන කවිය යටින් වැටිලා තියෙනවා. හිට පස්සේ අපි ගන්න ඊළඟ උදාහරණය ලියගෙනට බැරවිච්චු කෙනෙකින් වන චැකක්සක දාන්න දැමෝම ලියගෙන අපි න ඊළඟ උදාහරනයට දැඟවන්න අපි උදාහර දෙකක් දම සාමානින් උත්තරයකට අවවශයෙන් උදාහරණ ලියගතස. සාමාන දාහර තුනක්වත් දන්න ඕන අම වශය එත මේ පශ්නයට අප දාලාතයන උදාහර තුනයි දැ තාම ඔයාට මේ වා අලුත් දැකි නිසා කලබල වෙන්නෙපා මේ යන මොඩල් එක හඳුනගන්න කලබල වෙන්න ඇතුව හරිද. එත පස් ඉස්සරට මේ තවතුරට ප්‍රෙක්ටිස් කලා අපිට හදාගන්න පුළන්. ඔන්න උදාහරන කියලා කියන අපි එපාඩමෙන් ගන්න කවි තුනක්වත් ප්‍රශ්නයකට උත්තර විදිහයට දන්න ඕන්න තේරුණා හරි. මෙන්න ඊළඟ කවිය. රූර්රෙස්සේ අන්දී නාලෙස්සේයත් ලෙලදිතී විදු ලිය පපා. රන්රසයෙක් වන ලෙසේ වෙන නාදනූපා තබ තබා, කම් පසේ දෙන සැර ලෙසේ දෙෙස බලබලාන්නේෙ තඟින් සබා, මම්කෙසේ පවසම් මෙසේ වර සුර ලඳුන්දුන් රඟස්භක්. දැම් මේ අවස්ථාව ඇවිල්ලා මේ ගුත්තිල කාවවේ මේ අවස්ථාව තමයි, ගුත්තිල ඇදුරතුමාගේ වීනානාදය මිහිරියාවට ඒ පුරවරේ හිටපු අංගනාවිෝ නටපු විදිහ වර්නා කරලාතියෙන විදිහ තමයි මේ මේක හරි ලස්සන. පුු කවිය. පරූරෙස්සේ අඳී නාලෙස්සේත් ලෙලදිතී විතුලිය පබා. මේ වීනානාදයට අර නගර හිටපු කාන්තාවෝ නටපු නැටිල් නටපු නැටිල්ල කොහොමද කියලා තවයි මේ බුදතිලකල්වයා විවරණය කරන්න වර්නා කරන්න සදැන් ඔය කියපු එක ලයන් ඕන කවියට පහල තියන හිස්තනෙන කවියට උඩින්දතියන හිස්තන් අරදගන්න එ. ටකටෙස කත් ියන්න ප හවියට උඩින් තම ක්මද ේල තිෙ න එකකන දේ දිය ගොස් කියනක උඩින් තම ඔක්කම ලේෙන්වු පහලමකුත් තියෙන්න්න බෑ ර එම ලවුණන එක හදාග දැන් ඔන්න ඒතකොට ්‍රීනානාදය මෙහෙන් මතු වෙන ඒකට ඇවිල්ලා අංගනාව නටන පොහොමද නැටෙන්. රූරස්සේ අන්දී නාලෙස්සේයත් ලෙලදිතිී විතු ලියපා. යටට රූපරසක් අන්දි නාවට ැකලද නත් චිත්‍රන්දින කක කැම මෙෙම ගහක්ගේ ඉදගැන්න මෙම මෙහම ත්‍රකෝනන්දිනාවගේ චිත්‍රන්දිී නෑන කොමති චිත්‍රන්ද ර රැසේ අන්දී නාලෙසේයත්. රූප රාසයක් අන්ඳනගේ මෙම මෙහමලි චිත්‍රන්දීන් මෙහම. රූ රැසේ අන්දී නාලෙසයත් ලෙලදිදිී විදුලිය පවා විදුලි කොටනාවගේ අත් වේගෙන් යනලු මේ නර්තරේදින අන්ගනාවන්ගේ අත් කොමද අන්ඩටතුු. රූ රැසේ අන්දිී නාලෙසේයත් ෙලදිදී විදුලිය පවා. මන් කෙසේ පවල සම්මනසේ වර සුර ලඳන් දුන් රංග සෝබා ඕමනේ අන්නත්න මේම රස්සනට යන්න ඇත් අත්තේ මේම යන්න නටන වලනේ පාන කොච්ච ලස්සට කවිය කිය නවද කියල රූපරාස්සයක් අන්ඳනවාගේ. රූරැස්සේ අදි නාලෙසේයත් ලෙල දිදිී විදුලිය පපා වේගෙන් ලෙල දෙෙන. රන්රසේ වන ලෙසේ වෙන නාද නූපාතාව තබා. රත්තරංසා රසදිය එකතු වෙනගේ. එකතු කරල තිනනාට කවද හැරි අතරංසා රසදියය රත්තරනුයි රසදිය එකට එකව වෙනවු හොදට. රන්රසේ එක් වන ලෙසේ වෙන නාදනූ පා තව තව. හරියට රත්තරං හා රසද එකට එකතු වෙනවාගේ. වීනා නාදයට අනුවම පාද තබින් න්නටනෝ දැන් ස් කොෝලම සමාරලමයි නටන කෝමද තක් ජිං කියනකොට කකුල එකක් ගේඩ ජිං කියනකට තවකගේ බිීම තක ජිං කියනකට තවයකේබි. හ එහමට මේ එක ගාත තත් ජිං කියනකොට මෙිහේ. අනිත් එක ගාතමිහෙ. හරිද එහෙමනෑ ත ජිං කියනකොට. හරියටම ස්ටප් එක ඒ විදිහට දිය. ැන වීනානාදේ තාලටම නගොල්ල නර්තනයදෙන. මං එක අද ලස්සන ඩිය එකක් තිරම පෙන්න්නද තා පොඩ්ඩකින්. මම මහදපු එක ඔයි තරන් ලස්සනට තියෙන ඇදකෙර වෙලාව යෙන නි සම පෙන්න්න. රූරෙසේයන්ී නාලෙසයත් ලෙලදිදිී විදුලිය පබා රන්රස වන ලෙසේ වෙන නාදනූපා තබ තබා කම් පසේ දෙන සැර ලෙසේ දෙස බලබලා නෙත්තගින් සබ. ඔ නටනකටේ අපේස්කොල ල නටකටි ට ම දල්බිල්ල වගේ ඕමෙන්නටන් අර පේක්ෂකෝ දයක් ආදදිකවත් බලන්න හැබැ ඇත්තට නර්තන ේදන කටි කහම නටන එකම ඇස් කොනම් බල්ල තමයි නටන් ම කල බල නම කල බලන එතකොට අර සභාව ඉන්න ඇද ඇස් කොනෙන් බල කොයි තරන් මේ ඇස්කොනෙෙන් බලන කොච්චර ලස්සනද කියනවා නං හරියට මේ අනංග මල්හිීසර වගේ. න්න නේ දනන්ග කියනෙක්න. මල්සරාට ප්‍රේම ලෝකෙ ම ලිකාතන මල්නෙලන්න වාසනාව මට දත් වන ගයාගේ කලමලතින නේ මින්දද කියර කැනෙත් මල්සරට. මින්දදහිසර් වැදී සැලන හද නංවනදුක්ගේ කලහරතින. මල්සරා බැල්මහෙලා මගේ හිතට කොඳුරෙනවා. රන් මලි දැක්කගමන් මල්වාරම් කියවෙනවා ඔය එකක්කාරි යහලා ඇති හෝක ඉන්නවන් ඔය අනංගයා මල්සරා මින්දද කොයිකෙන් කියන්නේ ඔය පෙම්වතුන් එකතු කරන කපු එක් ඔය මල්සරා කියලා කිය. යායට අනංගයා කියන්නට හේතුවක් තිර යිශ්වර යට ති න ඇස් තුනම්. නලල එකක් තියන මෙත නැස් දෙකක්තියෙන්. මේ නලලෙතිය නැහෙම් බැලුවොත්තය බලපු පලාතම අලුවෙන්. හක් අනංගයා මේ කපු වැඩක් ොරන්ඩගේ කියල්ල දේස්වරයට කේන්ති කියලා අනංගයා දයා තුන්ගනිය හැ ඇරල බැලුව. අංගති විච්චි සේරම නැතිවුුණ අලු වෙලාගේ නිසා මේක අනංගයා වන. තිං ඔයි අනංගයා බලාගෙනයන බලාගරී නො පාර්යන තරුන්න කොල්ලො කෙල්ල දියයා. බලාගෙනනි දල දෙන්නෙක් කිලක් කර මල් ජාති පත්ති න අනංගයාගේ ඊතල පහත්තියන්. එකක් කරගනර පාරයන තරණයෙක්ට මේම කරල සුස්ගල විද්‍යහම් කල වදිනෝ පපුූට. ගැදුනම ඔන්නයා තනියෙන් කතා කරනවා. සනියම හිනාාවෙනවා නේ පාඩන් කරන්ඩ බැරියෙනවා කොට්ට උඩතියාගෙන මෙම කල්පනා කරනවා කොන්ඩ නිතරම හදනවා කන්නාඩියම් බලවලලා ඉන්නවා ඒ මල්සරා විදධහම තමු. හර දෞක ගෑල්ලමයිට විදධාම ගෑල්ලමයි කන්නාඩිස් ්‍රේම බලනවා මෙම බල මෙම කරලා බලලා මෙහම බලනවා හිනාවෙනවා මේ කැඩපත බල ගඩපතවේසන් පුංච සිතේ මුතු මදතු මල් පිපනනා දෝර කියලායි. ප්‍රශ් එන්නේ ය අනංග මල්හිසර වැදුුණෝ හරි ඉතිං ඒවම් පොඩ පරිසංෙන්ට ඕන හරි එම් පොඩ පරිසංගවෙන්ට ඕ හරියට මේ ගොල්ලන්ගේ තුංගනියා කියන්නේ මොකද කියලාන ඇත්තම ඇතමැත් බොරුණවෙේ සත්‍ය කතාව ිස්්වරයට යෙන තුංවනි හැන්. එතකොට දැන්ම මල් සරප ඒම මල් විදහම ගෑලමට තේරු ඇැතුනටුවේ ගෙවල්ලදී අම්මලාටේම තේරෙනවා දැන්නම් කෙල්ලගේ මොක්කක් හරි ඒක්කා තියනවත් තියනවත් තියෙනවා වගේ කියලා හැනකට එකොල්ලට සිගන ලයි් පත්වෙන. ඒකල යටටිින් ගානට එලනවා දැල්ල යටකො යන්ටකෝ කියලා. එම යටටින් ගානනට දැල්ල ලලා බෙල්ලෙම්ම අල්ල ගන්නව දවස අ ෙදාටේ තින් අතපා කඩානක දෙටලයින් තුම ව දන්නේ වගේ ඉදල ගානට චොට්ටක දෙනවා හරි අම්මල එවට හරි දක්ෂය අම්මලා දන්නවානේ මේ කෝමද විදිිය කියර. එනිසා මලසරගේ බැල්ම වගේ කවුදර නර්ථනේදන අංගනාව ඒවිදියට සභාවදිා බලනෝ. රෘරැස්සේ අඳි නාලෙසයත් ලෙලදිදී විදු ලිය පබා. ක්‍රන්රසේ වන ලෙසේ වෙන නාදනූපා තබ තබ. කම් පසේදන සර ලෙසේ දෙස බලබලානෙතඟින් සභා මම් කෙසේ පව සම් මෙසේ වර සුරලදුන්දුන් රඟස්වබා. මම කුහොමද කියන්නේ මේ වීනානාදයට මේ පුරවරේ නටපු අංගනාව නටපු ලස්සන්. ඒ හරිම ලස්සන නර්තනය. බලන්ඩේ නර්ථනයට අදාල නර්තනයක තියෙන ලාලිත්්‍යය. ලාස්ස රසය ලස්සනට මතුවෙන විදියට දිිග්ගු විරිතතා පාවිච්චි කරලා තියෙන විදිිය. ඕකටනනිකං දිය දිය ගොසගේ පවිචි කර ටනාග ලලාට ගැවිලලා විික්වට ප ද දිය ගොු කිය නටමකටම බ්‍රග්ගන්සල අතත්ායිගැලවල ඇන්ු. ඇැයි පරැස්සේ අන්දි නාලෙසයත් ලෙලදිදීවිදු. ටක් ගත්ම ස්ක ලසන ඩන්ස කරන්න පුළුව හරිම ලස්සනයි අර නර්ථනයක තියන ලාලිත්‍යක තියනෙ අ නැලවෙනගතින්නේ මේ අ තියෙනන පොඩි නර්තනයක පොඩි ලාලිත්‍යයසේම කරන ඒ හමේකකම රූරැස්සේ දීර්ග අක්ෂර පාච්චි කලලා හරි ලස්සනට ලියලා තියෙනවා ඒක තමයි අපි කියන්නේ තැනට ගැලපෙන කියෙල් දැමනාට කිවන්නේේ මම ඒකට හදපු විඩියුව එකක් තිේෙන කියලා ඒක මන් දෙෙන්න්නන්නම් පොඩි තප්පර කීපක් දෙන්න මට ඒ පොයාගන්න. බලො මංගුත්සා කරන්න මටඒ එක ඔයා ැන පුළ අත්‍රය මං කතා කරන එතකොට ඕකේ මම මේක හොයනකං ඔය කවිය එක පද්‍යපාදයකට මාත්‍ර කීයක් තියෙනවාද කියලා ඔයා හොයන් ඒක මම වඩිය එකක වා ගන්නකං වාට පුළුවන් මාත්‍රාකීයක් තියෙනවාට කියලායා garaர ரூரே சே அந்தினாலேச பலவேனி பேடியயே மாत्रக்கයක්க் தீாக்க பையும்ம்பலாம். බක් එක දාන රන් කලා කීක් තියෙනවාද කියලා මගේ අතර ඔයන්න පඩියෝ එක गया දැම්මද ජඩ්බොක් එකක බලමු කීදන දාලද කියර. විස්සේ පහයි කියලා දාලාතින නෑ අය ගණන් කරන්න විසි පහට වඩා වෙනස් අනිවාරයෙන් ගරන් කරන්න හරියට පොතනාරි වැරදිල තියෙනවා. හරි අපසිින්දු බල්ලයිමු ලේලමබල්. ස්ස පහ නවේ මතා විසි හයක් කනෝ හරියටකයි බලන්න රූ කියන තැන දෙකයි හරිටක ඉන්න. රැ කියන තැන එකයි සේ කියනතන දෙකයි හරි හරි බාන වැරදිචේ තැන කොතන දි කර ආයකයි දී එකයි නා දෙකයි හරි ලේ එකයි ලේ එකයි සේ දෙකයි අත් දෙකයි ලෙල ල මෙතන දීකයි දී දෙකයි बलसी देख तुना हतरा देख तुनाई हतराय दुना दटाई दिसका विसी देख विसी पहाय विसी हाय තා විසි හයක් තිය හැම පේලියකම මමාත්‍රා විසි හයක් තිය හරිද හැම පේලියකම මත්‍රා විසි හයක් තිය හරි එකොට මේ බලන මේේ දීර්ගක්ෂර තියෙනව හැමතැනැකම සේ රන් රසේ කම්පසේ පාතව තබා හරි ලස්සන මේ අනුප්‍රාසවත් රසේයට මේ නර්තනයක තියෙන ලාස්සෙ ඉතා අපපුරුවට මතුව වෙන හරි අපි ලියලා ඉටපස කතා කර උඩ තියන ස්තනය මලියන් මෙනු මේ කොටසේ පටන්ගන්න මේකු. වීනානාදය මිහිරයාවට වීනානාදය මිහිරට, වීනානාදය මිහිරට පුරයේ අංගනාවන්, වීනානාදය මිහිරට, පුරයේ අංගනාවන් වීනානාදය මිහිරට, පුරේ අංගනාවන් නර්තනයේයේද නර්තනයේදීතද වීනානාදේ මිහිරියාවට පුරවරේ අංගනාවන් නර්තනයේයේදී වීනානාදය මිහිරියාවට පුරවරයන අංගනාව නර්තනයේ දී. රූපරාස්සයක් අඳිනාක්මින් රූපරාස්සයක් අඳිනාාක්මෙන්, රාශයක් අඳින්නාක්මෙන් විදුලියයේ ප්‍රභභාවය ඇතිව රූපරාශස්‍යයක් අඳින්නාක්මෙන්, විදුලියයේ ප්‍රභාවය ඇතු, රූපරාශයක් අඳින්නාක්මෙන්, විදුලියයේ ප්‍රභාවය ඇතිව අත් ලෙලදවමින් අත් ලෙලදවමින් අත් ලෙලදවමින් වීනා නාදයටම අනුව පාද තබමින් අත් ලෙලදවමින්, වීනානාදයටම අනුව පාද තබමින් වීනානාදයේච්යටම අනුවපාද තබමින් ඇස්කොනින් බලා නර්තනය යෙදෙන ආකාරය මාත්‍රා විසිහයක දිගු විරිතක් භාවිතයට ගෙන මාත්‍රා විසිහයක සොරි මාත්‍රා විසිහයක දිගු විරිතක් භාවිතයට ගෙන මත්‍රා විසිහායක දිගු විරිතක් භාවිතයට ගෙන කවිගත කරයි මත්‍ර විසිහායක දිගු විරිතක් භාවිතයට ගෙන කවිගත කරයි. දීර්ක අක්ෂර සහිත දීර්ග අක්ෂර සහිත දීර්ඝ අක්ෂර සහිත අනුප්‍රාසවත් රසයෙන් පෝෂිත, දීර්ග අක්ෂර සහිත, අනුප්‍රාසවත් රසයෙන් පෝෂිත දේර්ග අක්ෂර සහිත, අනුප්‍රාස රසයෙන් පෝෂිත, දේර්ග අක්ෂර සහිත, අනුපාස රසයෙන් පෝෂිත ත්‍ර වි්‍යායක දිගු විරිතක් භාවිතයට ගනිී, දීර්කාක්ෂණ සහිත, අනුප්‍රාස රසයෙන් පෝෂිත, එකී විරිත එකී විරිත නර්තනයක ඇති, නර්තනයක ඇති, එකේ විරිත, නර්තනයක ඇති, ලාස්ස රසය ලාස්ටේ රසය. නර්තනයක ඇති ලාස්සේ රසය මනසෙහි සිතුුවම් කරයි. මනසෙහි සිතුුවම් කරයි. නර්තනයක ඇති ලාස්ෙ රසය මනසෙහි සිතුුවම් කරයි. නර්තනයක ඇති ලාස්තෙ රසය මනසෙහි සිතුුවම් කරයි. හරි දැංඔය? නර්තනයක යෙදන ආකාරය කියා පාන්ඩ දීල් ගක්ෂර සහිත අනුප්‍රාසවත් රස්සයෙන් යුක්ත දිගු විරිතක් භාවිතා කිරීම ඒ ස්ථානයට කොච්චර ගැලපෙනවද කියලා. ඔයාට තේරෙයි තවදුරටත් ිඩිය එක බැලුවවා හරි යටකොට සව හාම අහවර කරලාම ්‍රීඩියුවේ එකටයන් එතකට අපිට පලවවෙනි ප්‍රශ්න ඉවර යටින් තියන්ටි හයිලයික් කර ගැන වන්න මෙහම ගුත්තිලේ එන දනෝ සවනත හුණු මතින් ආද. ඒක ඇල්ල හයිලයි් කරගත්. දනෝ සවනත හුණුමතින් ආද. තැම් මේ නිබන්ධන නැති අය වවාඩුකල නිබන්දරය මුදරණය කරග නැවතරෙ කෝඩින් එකට ගහිල්ලා මේටික නැවත හයිට් කරග හරිද. දනෝ සවනත හුණුමතින්. පද්‍යන්නේ වසත් විරිතද. මේතියන පස වසත් විරිත කියලා මේක හයිලයිට් කරග. වසත් . වසත් විරිතද හරිද? වසත් විරිතද පසත් විරිතද ඊට පස්සේ පැහැපත් පහග නන් රන්මිනි යටග බැඳී කියන එකේ සමුත්‍ර ගෝස විරිත කියන එකත් හයිලයිට් කරග සමුත්‍ර ගෝස විරි. හවත් පාවිච්ච කරන විරිත් කීපයක්. එඩවස අපි ප්‍රශ්නය අවසන් කරන්න මෙන්න මෙහෙමයි. මෙතැ නිද ඒකත් හයිලයි් කරන්න මෙන්න මෙතැන්ට එනකං මෙසේ ගුත්තිලයහි අවස්ථාවට උචිතලෙස වෙරිත් වෙනස් කරනින් පත්ති කරණ යෙදීමහි වැෑත්තෑවය හිමියන් දක්වන හැකියාව, ගුත්තිලකාව රසභාවයෙන් පූර්ණවීමට හේතුවේක් නවසාන අපි කෙනම ඉහත නිදසුන් මගින් ගුත්තිලකතුවරයා ඒඒ අවස්ථාවන්ට උචිත ලෙස විරිත්්භාවිතා කළ පු ආකාරය මැනවින් පේනවා කියල. හරි ඔන්න ඔටික හයිලයිට් කර ැන් ගන්න අපි ජීවිතය පලවෙනි වතාවට ඔන්න හොම තමයි විචාරයක් ලියන්නේ. හරි එතකොට කවිතුුණ පාඩන් තියෙන් ඕන රිපුවිල් පේඩිය එක දානවායි ගුප එක අවාන්න ඒ අනිවාරයෙන් කර. හරි. දුරට ලා ප්‍රශ්නේසේට තව දුරටත් නවාම කහෝමද න්නේ අධ්‍යනය කලාල විස්තනාටයන් කවිතුුණන පාෙන්න්න ඕනේ ඒය කියන විස්සරටික අපි ලියන්න පුරදු වෙන්න ඕනේ ඉතින්ම ඉත්තාම පැහැදිලෝ විධමත්ව කිසිම තැන කතා නොකරන විදියට ඉත්තාම පැහදි ං ප්‍රශ්න ක න ප අද ම ලන් ස්කල කියල ම ග කට න ේ ම ගොඩක් කිය තම ක කියවඩ කියලදුනට එම පැදිලිව කියලාද දෙන්නන්නේනෑ වන න්න ික ක ලා සට කියල එෙම. ක් අයි අන්තිමට එන්නේ මේවා ඔලුවෙවිටයාගරන මේ කරගන්න බැරු. එනිසා ඕක තමයි ෆෝමට් එක ඕෝක තමයි විඩියහ. ති අදවසය වෙලාපොන්න අවසන් වෙලා තියනවා. අප පුලුවන් තරම් මුල්තයන දුන්න ප්‍රශ්න සාකච්චා කරන්න විඩියුව කනම් බලන්න බැරිු යදනෙ. ලබන් සති අනිවාරෙන් වීඩියක පෙල්ලන්න ඒක ගොඩක් මහන්සේලා හදපුුව එකක් තැන් අටයි තිය නිසා අපිට තින් සමුගන්න සිද්ධ වෙනවා. එහෙම ර පදක විරිට ඒ අයකරම උත්තරඇදදිීල බලන්න පදක විරිතයාට අමතක වෙනන නිකන් ඉන්නකවන් පදක විරිත නිකං අකුරාකුර කපල කියවල බලන්න හිට පස්යාට කාවදාව අමතක වන එකක්නේ ඒක වැඩි ොලුව ගන්නතු නිකං කරල බල මමිනිකන්කේ මතක ඉරන්න විතර. හරි ඒන ලබන සති අපි හම්බ පහැදිලිනේ ද අද කිය දුන්නක තේරුනද පැදිලි කියලද එකත් දාගනමයන් දුකොන මට තවදුරට ඒක කොයි තරන්දුරට පෝෂය කරන්ඩ ඕනද කියර බලාගන්න පුළුව චැඩ්බොක්ෙදානට පැහැදිලිනම් තේරුණන්නං චම්ප්‍රමාණයකට ඔයාට මේ ගනතාව ඇතුල තිනවා අපබිසරට සාකච්චා කරම් තිංසර් හොඳයි පැහැදිලි හරි ලියාගණඩ බැරිවෙච් අවස්ථා ඇති සහ මගෑරිච්චිතන් ඇති ඒවා අපි හදාගෙන වෙකෝඩිඉන්න එක බල නිබන්ධනය පිට පත් කරගන පීව ඉස්තරට හදාගනයක් ොම විදිමත්තුව ඉගනගත්තු තුවාට නිසා හිතෙගේ ලොකු ැටුවක් කියෙන්නේ නෑ හරි එන අදදසේ සමමුගන්වා අනි ්‍රශෂයන් සමක සම්බන්ධ වෙන අයිලනින් කොළච්චකට තවාදරණය ඔයාදන්න හැමෝම එකතු කරන්න එකතු කරගෙන ඒයටත් නේවිදී රස්වත් ඉගනගන්න අවස්ථාව හදල දෙමු හේන සුබරාත්‍රයක් යලිට ලැංගතු කමින් හවුවම ලබන දව.